සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම ධනස් වර්ල්ඩ් channel එකට හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලත් එක්ක යන්නේ සිහින ලෝකයට. හරිම ලස්සන දවසක් ඉතින් අද අහසත් හරිම ලස්සනයි. ඉතින් අපිත් එක්ක එකතු වෙලා එන්න මේ සිහින ලෝකෙට යන්න. ඔන්න අපි ආවා ගෝල් කෝස්ට් වල තියෙන ඩ්‍රීම්ස් වර්ල්ඩ් එකට. ඉතින් අද දවසත් හරිම සෞම්‍යයි, වෙචර රස්නෙත් නැහැ. අපි දෙම්ම පිටත් වුණා තුම්බවල ඉඳලා, මොකද අපිට පැය දෙකක් විතර යනවා මේ ගමනට. කට්ටිය දැන් තමයි ඇතුළට යන්න හදන්නේ, හැමෝම පෝලිං වල ඉන්නවා. අපිත් ඉතින් දැන් මෙතනට එකතු වෙන්නයි යන්නේ. ඔෂන් සේ හලෝ. ඔන්න ඉතින් අපි දැන් ඇතුළු වුණා ඩ්‍රීම් වර්ල්ඩ් එකට. අපිට ඉක්මනින්ම ඇතුළට එන්න පුළුවන් වුණා වැඩිය කට්ටිය නැති නිසා. ෆජ්ජන්නක් තියෙනවා, එතකොට අයිස්ක්‍රීම් පාල එකක් තියෙනවා. චුට්ටක් ඉස්සරහට යනකොට අපිට හම්බුණා සෙන්ට්‍රල් පාර්ක් ට්‍රේන් ස්ටේෂන් එක. ඉතින් ඒ වෙලාවේ ට්‍රේන් එක ඇවිල්ලා තමයි තියෙන්නේ. අපිත් හරි හරියට ලෑස්ති වුණේ මෙන්න මේ ට්‍රේන් රයිඩ් එක යන්න. මෙන්න මෙතන තමයි ප්‍රෑම්ස් පාක් කරන්න තියෙන්නේ. ඉතින් අපි කඩිමුඩිය අපි ප්‍රෑම් එක එතනින් පාක් කරලා ඉක්මනින්ම පෝලිමට ගියා සීට් එකක් හොයාගන්න. ඔන්න අපි හතර දෙනාටම සීට් එකක් හම්බුණා. ඉතින් දැන් අපි මේක ඉඳගෙන ඊළඟට මෙන්න මේ ට්‍රේන් රයිඩ් එක යන්නයි හදන්නේ. මෙන්න තියෙනවා තවත් රයිඩ් එකක්. ටීනේජස්ලා ඇඩස්ලා වගේ තමයි මේ රයිඩ් එකේ යන්නේ. පුංචි ළමයින්ට නම් මේකේ යන්න බැහැ ඉතින්. මෙන්න ඉන්නවා ලොකු කට අරගත්ත සර්පෙක්. එයාගේ බඩ ඇතුලෙන් තමයි මං හිතන්නේ යන්න තියෙන්නේ. ඉතින් එහා පැත්තේ තියෙනවා ලස්සන වතුර මලක්. හරිම ලස්සන බයික් එකකුත් හම්බුණා පොඩ්ඩක් සෙල්ලම් කරන්න. ඉතින් කෝච්චියෙන් බැහැලා අපි දැන් යන්න යන්නේ අර කලින් දැක්ක ලොකු සර්පයා ඉන්න තැනට. ඉතින් ගාඩන් එකේ හරි ලස්සනට හදපු සමනල්ලු තුන්දෙනෙකුත් ඉන්නවා යන අතරමඟදී. ඉතින් අපි දැන් මේ යන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් එකේ ඉන්න සත්තු ඉන්න පැත්තටයි. ඉතින් ඕස්ට්‍රේලියාවට ආවෙනිකුණ සත්තු කීප දෙනෙකුත් ඉන්නවා මේකේ බලන්න. මෙන්න ඉන්නවා ලොකුම ලොකු සර්පයා කටත් අරගෙන. හරිම වර්ණවත් කට ඇතුළ දේදුන්නක් වගේ ලස්සනයි. බඩ ඇතුලෙන් යනකොට වටේට තියෙනවා සත්තුන්ගේ පින්තූර. ඉතින් ඉස්සෙල්ලාම අපි බලන්න යන්නේ ඩිංගෝව.
ඔෂාන් නම් දැක්ක ගමන් කිව්වේ බල්ලෙක් ඉන්නවා කියලා. බල්ලෙක්කින්වා බැලු බැල්මට යාලව බල්ල වගේ තමයි පේන්නේ. වෙනසක් හොයාගන්න හරි අමාරුයි. ඉතින් මෙයාලව ඕස්ට්‍රේලියාස් වයිල්ඩ් ඩොග් කියලත් හඳුන්වනවා. මෙයාල ටිකක් දරුණුයි කියලත් කියනවා. බල්ල වගේ හිටියට මෙයාල බුරන්නේ හරි කලාතුරකින්ලු. මේ ඉන්නේ වූමා පයිතන් කියන පිඹුරා. ඉතින් මෙතන තියෙනවා ප්‍රෙස පෙනී කියලා මැෂින් එකක්. ඔන්න ඉතින් අපිත් එතනට ගිහිල්ලා කොයින් එකක් හදාගන්න තමයි මේ ලෑස්තිය. කරකවලා 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 අපි උකුස්සෙක් ඉන්න කොයින් එකක් තමයි අන්තිමේටම හදලා ගත්තේ. ඔන්න එළියට ආවා. ඉතින් මෙන්න තියෙනවා අපි හදපු කොයින් එක. අපි ඊළඟට බලන්න යන්නේ රෙඩ් කැංගරු. ඕස්ට්‍රේලියන් රාජ්‍ය ලාංඡනයේන සතු දෙන්න තමයි කැංගරු සහ ඉමු කියන්නේ. ඉතින් මේ සතු දෙන්නගේ විශේෂත්වය තමයි මේ දෙන්නටම පිටිපසට යන්න බෑ. ඉතින් දැන් අපි මේ බලන්න යන්නේ කෝලා. ඉතින් මෙන්න ඉන්නවා තවත් ඕස්ට්‍රේලියාවටම ආවේණික වුණ සතෙක්. මෙයාගේ නම වොම්බැට්. මෙයා ගොඩක්ම කන්නේ තනකොළ ජාති. ඊළඟට අපි ආවේ කිඹුල්ලු බලන්න. අතපය අතුරට දාන්න එපා කියලා බෝඩ් එකකුත් ගහලා තියෙනවා. ඉතින් අන්න ඉන්නවා එක්කෙනෙක් පාවෙවි වතුරේ. මෙන්න ඉන්නවා කිඹුල් රජෙක්. මම මුලින්ම හිතුවේ ස්ටැචු එකක් කියලා. ඉතින් අතපය අතුලට දාන්න එපා කියපු හේතුව තමයි මේ තියෙන්නේ. පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැතුව ඉන්නේ. මෙයාට ඉතින් සෝල්ට් වෝටර් ක්‍රොකඩයිල් කියලා තමයි කියන්නේ. What kind of crocodile is that? It's a freshwater crocodile. There they are. Yeah, they are moving. මෙන්න ඉන්නවා ෆ්‍රෙෂ් වෝට ක්‍රොකඩයිස්ලා 3 දෙනෙක්. මෙයාලා ඉබ්බන් එක්ක සහයෝගයෙන් මෙතන ජීවත් වෙනවා. ඉතින් දැන් අපි ආවේ කැංගරු රෙස්ට් ඒරියා එක බලන්න. මේ කැංගරු රෙස්ට් ඒරියා එකේ එයාලව වෙන් කරලා තියෙන්නේ පොඩි චේන් එකකිනුයි මෙන්න මේ පේන කුංචි ලී වැටෙනුයි. ඉතින් අපිට පේන්න යාලව බලාගන්න කවුරුත් නැහැ. නමුත් එයාලා ඒ යාලට දීලා තියෙන සීමාව ඇතුළෙම ඉන්නවා හරි ලස්සනට. ඉතින් පුංචි විස්තරයක් මේ කැංගරුව ගැන කියනවා නම්, මෙතන ඉන්නවා පොඩි කැංගරු අම්මා කෙනෙක්. එයාගේ පැටියා ඉන්නවා බඩ ඇතුලේ.
මෙන්න මේ එන්නේ ඒ කැංගරු අම්මා. ඉතින් මේ පුංචි පැටව දවස් 190ක් මේ අම්මගේ පවුච් එක ඇතුලේ ඉන්නවා. එයාලා හැදෙන්නේ අම්මගේ කිරි බීලා. දවස් 190කට පස්සේ එයාලා එළියට ඇවිල්ලා එළියේ තියෙන ආහාර එහෙම අරගන්නවා. නමුත් ආපහු එයා අම්මගේ පවුච් එක ඇතුලට යනවා. ඉතින් හරියටම දවස් 235ක් වගේ කාලයක් ගියාට පස්සේ තමයි මෙයාලා සම්පූර්ණයෙන්ම මේ අම්මගේ පවුච් එක අතෑරලා එළියට යන්නේ. Look over there. Stop over there. Look, there's a big black one. මේ ඉන්නේ කැසවරි කියන කුරුල්ලා. ඉතින් ඉමුටයි ඔස්ට්‍රිච්ටයි පස්සේ විශාලම කුරුල්ලා විදිහට හඳුන්වනවා මෙයාව. ඉතින් මෙයාලගේ විශේෂත්වය තමයි මෙයාලා ටිකක් දරුණු ගණයට අයිති වෙනවා වගේම අහුවෙන ඕනම දෙයක් කනවලු. ඉතින් ආලියාටයි ඔෂාන්ටයි ලොකු ගලක් හම්බුණා නගින්න. ඒ වගේම ඒ ගලේ ලස්සන චිත්‍රයක් ඇඳලා තිනවා. මේක ඇබෝරිජිනල් ආර්ට් එකක්. ඇබෝරිජිනල් සංස්කෘතිය සංකේතවත් වෙන තමයි යාලා මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඇඳපු තවත් ලස්සන චිත්‍ර දෙකක් තමයි මේ තියෙන්නේ. එයාලා මේ භූමිය ගැන ඒ වගේම මිනිස්සු ගැන ස්ටෝරි එකක් කියන උත්සාහ කරනවා කියලා තමයි කියන්නේ මෙන්න මේ චිත්‍ර හරහා. ඉතින් අපි ඉස්සරහට එනකොට අපිට හම්බුණා ඉබ්බ ගොඩක්. ඉතින් මෙයාලා මේ බලාගෙන ඉන්නේ යාලට කෑම දෙනකන් තමයි. කටත් අරගෙන අපි දිහා බලාගෙන ඉන්නවා. අනේ ඉතින් හරිම පව්. අපි ළඟ යාලට දෙන්න මුකුත්ම තිබුණ නැහැ. ඔන්න දැන් අපි ආවේ ටයිගර් අයිලන්ඩ් එකට. ඉතින් මේ ඉන්නේ සුදු පාට ලස්සනම ලස්සන කොටිය. He just woke up. Why? I think he finished sleeping. මෙහාට වෙන්න හදලා තියෙනවා පොඩි ගල් ගුහාවක් වගේ එකක්. ඉතින් පොඩි ළමයිට ගිහිල්ලා බලන්න, ඒ වගේම පොඩක් සෙල්ලම් කරන්න එහෙම පුළුවන් වෙන විදිහට හරි ලස්සනට ඒක හදලා තියෙනවා. මෙන්න මෙතන තමයි යාලා ටයිගර් ෂෝ එක කරන්නේ. අපි නම් ටයිගර් ෂෝ එක බලන්න හිටියේ නැහැ. ඉතින් පොඩි පූල් එකකුත් තියෙනවා යාලට සෙල්ලම් කරන්න. ඉතින් දැන් අපි මෙතනින් එළියට එනකොට මෙන්න මේ ෂොප් එක හරහා තමයි එන්න තියෙන්නේ. ඉතින් මේ ෂොප් එකේ තනිකරම තියෙන්නේ පොඩි පොඩි ටයිගර්ස්ලා, ලොකු ටයිගර්ස්ලා. ඉතින් හරිම ලස්සනයි. යනකොට ඉතින් කට්ටියට අරගෙන යන්න තමයි මේවා මේ ලස්සනට හදලා තියෙන්නේ. Ooh, there's a big tiger there.
ඉතින් මෙතැන් ආව බලන්න කිසිම ටයිග කෙනෙක් නම් හිටියේ නැහැ. නමුත් පොඩ්ඩක් ඔළුව උසලා උඩ බලද්දි තමයි දැක්කේ ටයිගර්ස්ලා දෙන්න උඩ නිදි. ඉතින් වීදුරුවකින් ඒ දෙන්න නිදාගෙන ඉන්නවා අපිට පේනවා. අපි ඩ්‍රීම් වර්ල්ඩ් එකේ හිටපු සත්තු බල්ල ඉවරයි ඔන්න. ඉතින් එකතු වෙන්න අපිත් එක්ක ඊළඟ වීඩියෝ එකෙන්. ඩ්‍රීම් වර්ල්ඩ් පාට් 2. අපි යන්නේ ෆන් රයිඩ්ස් ටිකක් ඊළඟ වීඩියෝ එකත් එක්ක. ඉතින් අපිත් එක්ක එකතුන හැමෝටම සුබ දවසක්.